එක්තරා පුද්ගලෙක් හිටියා. ඔහු ඇමරිකානු ගුවන් නියමුවෙක් වගේම ද්‍රව ගවේෂකයෙක් සහ ද්‍රවීය සැපයුම් සංවිධායකයෙක්. ඉතින් තවත් ඔහු ගැන කතා කළොත්, ඇන්ටාක්ටිකාවට ගවේෂණ පහක් දියත් කළ ඔහු ඔහුගේ ජීවිතයේ හැරෝම් ලක්ෂ්‍යය වගේම ලෝකයේ තුළ ඔහුගේ නම සනිටුහන් කරන්න 1929 නොවැම්බර් 28 වන දින දක්ෂිණ ද්‍රවය හරහා පළමු ගුවන් ගමන සිදු කරමින් සමත් වෙනවා. අවසානයේදී ඔහු මරණයට පත් වෙන්නේ එක්සත් ජනපදයේ විසින් වීරත්වය වෙනුවෙන් පිරිනමන ඉහළම ගෞරවය වන ඇමරිකානු ගෞරව පදක්කම් පවා තමාගේ නම ඉදිරියෙන් ලියා ගනිමින්. දැන් ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ඇති, අපි මේ කතා කරන්න යන්නේ කවුරු ගැනද කියලා. ඇත්තටම අද අපි කතා කරන මේ කතාවට මාතෘකාව වෙන්නේ අපි මේ කතා කරපු සියලුම ගෞරව සම්මානවලට අයත් වන ඒ අසහාය පුද්ගලයා වගේම දක්ෂිණ ද්‍රවය හරහා පළමු ගුවන් ගමන සිදු කරන්නට සමත් වුණු ඒ අසහාය පුද්ගලයා වන රිචඩ් ඩී බර්ඩ් කියන පුද්ගලයායි. ඉතින් අද කතාවේ කතා නායකයා වන මේ රිචඩ් ඩී බර්ඩ්, එහෙම නැතිනම් සම්පූර්ණ නම විදියට කිව්වොත් රිචඩ් එවලින් බර්ඩ් ජූනියර්, උපත ලබන්නේ 1888 අවුරුද්දේ ඔක්තෝබර් 25 වනදා වින්චෙස්ටර් වර්ජීනියා එක්සත් ජනපදයේ එස්තබොලින් සහ රිචඩ් එවලින් බර්ඩ්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා විදිහටයි. ඉතින් මේ නිසාම ඔහු වර්ජීනියාවේ ප්‍රමුඛ වගේම ඉතාමත්ම වැදගත් පවුලක් වන බර්ඩ් පවුලේ උරුමකාරීත්වය ලබා ගන්නටත් සමත් වුණා. ඉතින් ඔහු අයත් වන මේ බර්ඩ් පවුල ගැන කතා කරොත්, ඔහුගේ පවුලේ මුතුන් මිත්තන් අතර වැවිලිකරු ජෝන් රොල්ෆ් සහ ඔහුගේ බිරිඳ වගේම එක්සත් ජනපදයේ වර්ජීනියා පොදු රාජ්‍ය මණ්ඩලයේ අගනුවර වන රිච්මන්ඩ් ස්ථාපිත කළ වෙස්ටෝව සහ සුප්‍රසිද්ධ යටත් විජිත ආණ්ඩුකාරවරයෙක් වුණු රොබර්ට් කින්කාටර් පවා අයත් වෙනවා. ඉතින් මේ අනුව ඔයාට දැනටමත් තේරලා ඇති රිචඩ් ඩෙවලින් බර්ඩ් ජූනියර් අයත් වුණු මේ බර්ඩ් පවුල කොච්චර ප්‍රබල පවුලක්ද කියන එක ගැන. ඒවගේම රිචඩ් ඩෙවලින් බර්ඩ් ජූනියර්ගේ පියා ගැන කතා කළොත්, ඔහුත් කාලයක් පුරාවට වර්ජීනියා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක විදිහට සේවය කරපු කෙනෙක්. ඒවගේම රිචඩ් ඩෙවලින් බර්ඩ් ජූනියර්ගේ සහෝදරයත් 1920 ඉඳලා 1960 දක්වා කාලය අතරවාරයේදී වර්ජීනියා ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ චරිතයක් වුණු වර්ජීනියා ආණ්ඩුකාර සහ එක්සත් ජනපද සෙනෙත් සභික හැරි එෆ් බර්ඩ් බවයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඉතින් මේ ධනවත්කම නිසාම රිචඩ් ඩී බර්ඩ්ගේ පියාට හෙන්රි ෆෝඩ් වැනි ඒ කාලේ දැවැන්තයන් සමග මිත්‍ර ත්‍යන් පවා ගොඩනගා ගන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට රිචඩ් ඩෙවලින් බර්ඩ් ජූනියර්ගේ පියා හෙන්රි ෆෝඩ් වැනි ඒ කාලේ දැවැන්තයන් සමග ගොඩනගාගත්ත මිත්‍රත්වයන් පසු කාලීනව ඔහුගේ විවිධ ද්‍රවීය ගවේෂණ සඳහා ෆෝඩ් සමාගමෙන් අනුග්‍රහය සහ මූල්‍යාධාර ලබා ගැනීමටත් උපකාරී වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ මේ පුද්ගලික ජීවිතය ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි තවත් එක කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔහුගේ විවාහය. ඒ මොකද කියලා කියනවනම්, රිචඩ් ඩී බර්ඩ්ගේ ප්‍රථම සහ එකම ප්‍රේමය පසු කාලීනව ඔහුගේ විවාහක බිරිඳ බවට පත්වෙද්දී, ඒ ආදරණීය ඔහුගේ බිරිඳම ඔහු මරණයට පත්වනතුරු මොහොත් සමග සිටින්නේ මොහුගේ තිබුණු ආදරයේ සත්‍යයක් බවට ප්‍රකාශ කරමින්. ඉතින් රිචඩ් ඩී බර්ඩ්ගේ විවාහය ගැන කතා කරනවනම්, ඔහු විවාහ වෙන්නේ 1915 ජනවාරි 20 වන දින රිචඩ් මෑරි ඩොනල්සන් ඇමේස් නැමැති බර්ඩ් පවුලේ ධනස්කන්ධයට සමාන ධනස්කන්ධයක් හිමි ධනවත් පවුලක කාන්තාවක් සමගයි. ඉතින් මේ විවාහයේ අග්‍රඵලය විදියට ඔවුන්ට රිචඩ් ඩෙවලින් බර්ඩ් 3, එවලින් බොලින් බර්ඩ් ක්ලාක්, කැතරින් ඇග්නස් සහ හෙලන් බර්ඩ් යනුවෙන් දරුවන් 4 දෙනෙක් ලැබෙනවා. ඒ වගේම රිචඩ් ඩී බර්ඩ් ඇගේ බිරිඳට කොච්චර ආදරය කරාද කියලා කියනවනම්, ඇය වෙනුවෙන් වගේම ඇගේ පියා වෙනුවෙන් පසු කාලීනව ඇන්ටාක්ටික් භූමියේ ප්‍රදේශයක් මේරි බර්ඩ් ලෑන්ඩ් නමින් නම් කරන්නත් කටයුතු කරනවා. දැන් ඉතින් අපි ඊළඟට කතා කරමු මොහුගේ මේ ජීවිතයේ හැරෝම් ලක්ෂ්‍යයට මඟ පෑදුණු ඔහුගේ අධ්‍යාපනික කටයුතු ආරම්භ වුණේ කොහොමද කියන එක ගැන. රිචඩ් ඩී බර්ඩ්ගේ මේ ගවේෂණයට අදාළ අධ්‍යාපනය ආරම්භ වෙන්නේ 1912 දී එක්සත් ජනපද නාවික අකඩමියෙන්. ඉතින් ඒ කාලෙදී ඔහු මේ එක්සත් ජනපද නාවික අකඩමියේ කොච්චර ප්‍රබල චරිතයක් වුණාද කියලා කියනවනම්, ඔහු ඒ කාලෙදී මේ එක්සත් ජනපද නාවික අකඩමියේ අයිකන් එකක් විදියට, එහෙම නැතිනම් සංකේතයක් විදියට පවා හඳුන්වලා තියෙනවා. ඉතින් කොහොමරි පසු කාලීනව එක්සත් ජනපද නාවික අකඩමියෙන් උපාධිය සම්පූර්ණ කළ රිචඩ් බර්ඩ් පසුව ෆ්ලොරිඩාවේ පෙන්සකෝලාහි එක්සත් ජනපද නාවික ගුවන්තොටුපලේ ගුවන් නියමුවෙක් විදියට පියාසර කිරීම ආරම්භ කරනවා. ඉතින් මේ විදියට එක්සත් ජනපද නාවික අකඩමියෙන් සහ ෆ්ලොරිඩාවේ පෙන්සකෝලා ගුවන් නියමුවෙක් ලෙස ඔහු ලබාගත්තේ දැනුම පළමු ලෝක යුද්ධය අවසන් වන තෙක් නාවික හමුදාවේ විශිෂ්ට නිලධාරියෙක් ලෙස සේවය කිරීමට ඔහුට උපකාරී වුණා කියලා පසු කාලීනව ඔහුගේ සටහනක සටහන් කරලා තිබිලා තියෙනවා. ඉතින් මේ විදියට නාවික සහ ගුවන් කටයුතු ගවේෂණ පිළිබඳව පූර්ණත්වයට පත්වුණු රිචඩ් බර්ඩ් පළමු ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ NC පියාසර බෝට්ටු සඳහා නාවික ක්‍රම සහ උපකරණ නිපදවන්නත් කටයුතු කරනවා. ඉතින් මේ විදිහට ඔහු නිර්මාණය කළ ඔහුගේම නව නිෂ්පාදනයක් විදිහට 1919 දී අට්ලන්ටික් සාගරය හරහා ගවේෂණය කිරීමට සුදුසු ගුවන් යානයක් නිෂ්පාදනය වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු අට්ලන්ටික් සාගරය හරහා ගමන් කිරීම සඳහා ඉදිකරන ලද ඩිරිජබල් ඉදිකිරීමේ නිෂ්පාදක සංගමයේ සාමාජිකයෙක්. ඉතින් මේ විදිහට බැලුවොත් මොහු එක්තරා විදිහකට ගවේෂකයෙක්ට එහා ගියපු
නව නිෂ්පාදකයෙක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. ඔහු ගවේෂණයට අවතීර්ණ වුණත් ඔහුගේ ද්‍රවීය ජීවිතය ආරම්භ වෙන්නේ 1924 දී කමාන්ඩර් ඩී.බී. මැක්මිලන් සමග කුඩා නාවික ගුවන් කඳවුරක අණදීමෙන් කියලයි වාර්තාවල දක්වලා තියෙන්නේ. ඉතින් මේ කාලෙදි බටහිර ග්‍රීන්ලන්තයේ මුහුදු අයිස් සහ ග්ලැසියර් උඩින් පියාසර කිරීම ඔහුව ගුවන් ගමන්වලට වගේම පසුකාලීනව ඔහුගේ අට්ලාන්ටික් ගවේෂණයට පවා මඟ පෑදුවා කියලා ඔහුගේම දිනපොතක ඔහු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔහුට ලැබුණේ උත්ප්‍රේරණය 1926 මැයි 9 වන දින ගුවන් නියමුවෙක් විදිහට පූර්ණ කාලීනව ක්‍රියා කිරීමට ලැබීමෙන්. ඒ ඔහුගේ උත්ප්‍රේරණය බලාපොරොත්තුවක් ලෙස තවත් සාර්ථක විදිහට ඉදිරියට අරගෙන යන්නටත් මඟ පෑදෙනවා. ඉතින් මේ විදිහට උතුරු ද්‍රවීය හරහා සිදු කරන ඔහුගේ පළවෙනි ගුවන් ගමන නෝර්වේහි කිංග්ස්බොක්කේ සිට ද්‍රවයට පියාසර කිරීමට ලැබෙන්නේ ඒ ඔහුගේ බලාපොරොත්තුව මල් පල ගන්නොමින්. ඉතින් මේ ගුවන් ගමනේදී ෆොකර් ට්‍රයිමෝටර් වර්ගයේ ගුවන් යානයකින් මේ ගුවන් ගමන ආරම්භ කරන ඔහු ගුවන් යානයේ ස්ටාබෝඩ් එන්ජිමෙන් තෙල් කාන්දු වීමක් තිබුණත් කිසිම අනතුරක් නොමැතිව පැය 15 අතිසාර්ථක ගුවන් ගමනකින් නැවතවතාවක් පැමිණීමට වාසනාව වෙනවා. මේ නිසාම මේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජනපද කොංග්‍රස් පදක්කම් සම්මානින් පිදුම් ලැබීමටත් රිචඩ් ඩී බර්ට්ට හැකියාව ලැබෙනවා. කොහොමරි මේ විදිහට බිහිසුණු අනතුරක් සිදුවීමට තිබුණු ගුවන් ගවේෂණයකින් පස්සේ නැවතවතාවක් ඔහු කිසිම දිනක ගුවන් ගමනක් සිදු නොකරනු ඇති බවට බොහෝ දෙනෙක් මත පල කරලා තිබ්බා. නමුත් ඔහු ඊළඟට ඇමරිකානු ගුවන් නියමුවෙක් වුණු චාල්ස් ඒ ලින්ඩ්බර්ග්ගේ නාවික පුහුණුවට සම්බන්ධ වෙලා 1927 මැයි මාසෙදී ලින්ඩ්බර්ග්ගේ අට්ලාන්ටික් සාගරයේ තනි පියාසරිය සඳහා විශේෂයෙන්ම දිගු කරන ලද ධාවන පතේ හරහා නැවතවතාවක් තමාගේ ගුවන් ගවේෂණ කටයුතු සඳහා පුහුණු වීම ආරම්භ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුට 1927 ජූනි මාසයේදී තවත් සගයන් 30 සමග පැය 42 ගුවන් ගමනක් අට්ලාන්ටික් සාගරය හරහා සිදු කරන්නටත් සමත් වෙනවා. ඉතින් 1927 දී ට්‍රාන්ස් අට්ලාන්ටික් ගුවන් ගමන යනුවෙන් හැඳින්වූ මේ ගුවන් ගමනින් පසුව ඔහු ප්‍රංශ ලෙජියන් ඔෆ් ඔනර්හි අණදෙන නිලධාරියෙක් වශයෙන් උසස් කරනු ලබනවා. මේ විදිහට තව තවත් ගවේෂණ ගැන උනන්දුව වැඩි වුණු රිචඩ් ඩී බර්ට්, එඩ්සෙල් ෆෝඩ්, ජෝන් ඩී රොක්ෆෙලර් ජූනියර් වැනි ධනවත් ඇමරිකානුවන්ගේ ඩොලර් ලක්ෂ 4 පමණ වුණු විශාල මූල්‍ය අනුග්‍රහයක් සහිතව ඇන්ටාර්කටිකාවේ නොදන්නා ප්‍රදේශ ගුවනේ සිට ගවේෂණය කිරීමට තීරණය කරනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට 1928 දී පළමු ඇන්ටාර්කටික් ගවේෂණයත්, 1934 දී දෙවන ඇන්ටාර්කටික් ගවේෂණයත්, 1939 දී තුන්වැනි ඇන්ටාර්කටික් ගවේෂණයත් ආදී විදිහට ඇන්ටාර්කටික් ගවේෂණ 3 සම්පූර්ණ කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා. ඉතින් මේ අතර කාලයේදී දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම හේතුවෙන් ගවේෂණ කටයුතු තාවකාලිකව නවතා දමන රිචඩ් ඩී බර්ට් දෙවන ලෝක යුද්ධයේදී එක්සත් ජනපද නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදිහට සහ අඩ්මිරාල් ඈනස්ට් ජේකින්ගේ රහස්‍ය උපදේශක විදිහටත් සේවය කරමින් දෙවන ලෝක යුද්ධයේදී කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. මේ නිසා දෙවන ලෝක සංග්‍රාමයේදී ඔහු කළ සේවය අගයමින් ලෙජෙන්ඩ් ඔෆ් මෙරිට් සම්මානයේ දෙවතාවක් පිරිනමන්නත් ඇමරිකා එක්සත් ජනපදයේ කටයුතු කරනවා. ඉතින් දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමගම 1945 ඔක්තෝබර් පළමු වන දින ක්‍රියාකාරී රාජකාරීන් නිදහස් වන බර්ට් නැවතවතාවක් තමාගේ ගවේෂණ කටයුතු ආරම්භ කරන්නේ 1946-1947 සිදුවුණු හයිජම්ප් නැමැති ඔහුගේ ප්‍රධානතම ඇන්ටාර්කටික් ගවේෂණයත් සමගයි. හෙලිකොප්ටර් යානා 6ක්, බෝට්ටු 6ක්, සීප්ලේන් ටෙන්ඩර් 2ක් සහ තවත් ගුවන් යානා 15ක් භාවිතා කරන මේ හයිජම්ප් මෙහෙයුම ගැන කතා කළොත් මුළු පිරිස් සංඛ්‍යාව 4000ක් සම්බන්ධුණු මේ මෙහෙයුම ඔහු විසින් සිදු කළ සිව්වන ඇන්ටාර්කටික් ගවේෂණයයි. ඒ කොහොම වුණත් මාස 6-7ක් අතර කාලය තුළදී සාර්ථකව සිදුණු මේ හයිජම්ප් ගවේෂණය පාදක කරගෙන පසුකාලීනව 1948 දී එක්සත් ජනපද නාවික හමුදා විසින් ද සීක්‍රට් ලෑන්ඩ් නමින් වාර්තා චිත්‍රපටයක් පවා නිෂ්පාදනය කරන්නත් කටයුතු කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය පසුකාලීනව අකඩමි සම්මාන පවා දිනා ගැනීමට සමත් වෙනවා. එතනින් අතර නොවුණු බර්ඩ් ඔහුගේ ඊළඟ ප්‍රධානම සහ අවසාන ගවේෂණය වුණු ඔපරේෂන් ඩීප් ෆ්‍රීස් 1 මෙහෙම ආරම්භ කරනවා. ඉතින් මේ ඔපරේෂන් ඩීප් ෆ්‍රීස් 1 මෙහෙම සඳහා ඔහුට අවස්ථාව ලැබෙන්නේ IGY හෙවත් ජාත්‍යන්තර භූභෞතික දර්ශනයේ බහුජාතික සහයෝගිතාවයේ කොටසක් වන එක්සත් ජනපද නාවික හමුදා ඩීප් ෆ්‍රීස් 1 මෙහෙයුමේ මෙහෙයුම් භාර නිලධාරියා ලෙස බර්ඩ්ව පත් කිරීමත් සමගයි. ඉතින් මේ ඩීප් ෆ්‍රීස් 1 මෙහෙයුම මගින් මැක්මරේඩෝ සවුන්ඩ් හි ස්ථිර ඇන්ටාර්කටික් කඳුරු පිහිටවන බර්ඩ් 1956 පෙබරවාරි 3 වන දින නැවතවතාවක් එක්සත් ජනපදයට පැමිණෙන්නේ ඔහුගේ අවසාන සහ සිහින ගවේෂණය නිමා කළ ගවේෂකයෙක් විදිහටයි. ඉතින් මේ විදිහට තමාගේ සිහිනය හඹාගිය බර්ඩ් විශේෂ ප්‍රශංසා 22ක් ලබා ගන්නට සමත් වෙනවා. ඊට අමතරව ගෞරව පදක්කම, රිදී ජීවිතාරක්ෂක පදක්කම, නාවික හමුදාවේ විශිෂ්ට සේවා පදක්කම, විශිෂ්ට පියාසර කුරුසය සහ නාවික හමුදා කුරුසය ආදී පදක්කම් ගණනාවකින් පිදුම් ලබන්නටත් සමත් වුණු ගවේෂකයෙක් විදිහට ඔහුව හඳුන්වන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, බර්ඩ් වෙනුවෙන් 1926
එදදා සමසේ විසි හතේ වගේම එදදා සමසේ තිහ වර්ෂවලදි පවත්වපු ටිකටේ පෙළපාලි තුන නිසාම එක් පුද්ගලෙක් වෙනුවෙන් ටිකටේ පෙළපාලි වැඩිම ගණනාවක හිමිකම දරන්නටත් රිචඩ් ඩී බර්ට්ට හැකියාව ලැබෙනවා. මීට අමතරව ඔහුගේම රුව සහිත පදක්කම් දෙකක් ලැංගලි රන් පදක්කමක් උත්තර ද්‍රවයට පියාසර කිරීම වෙනුවෙන් ජාතික භූගෝල විද්‍යා සංගමය විසින් පිරිනමන කීර්තිමත් හබ්ඩාට් පදක්කමක් වොෂින්ටන් ඩීසීහි ජාතික ගුවන් හා අභ්‍යවකාශ කෞතුකාගාරයෙන් ඔහු වෙනුවෙන් නිදිකළ කෞතුකාගාර පරිශ්‍රයක් පාසලක් වගේම 1927 වර්ජීනියාවේ හෙන්රිකෝ ප්‍රාන්තයේදී රිචඩ් බර්ඩ් නමින් ගුවන් පර්යන්තයක් පවා බර්ඩ් වෙනුවෙන් ඉදිකරන්නත් කටයුතු කරනවා. මේ විදිහට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලින් සම්මාන ලැබපු රිචඩ් ඩී බර්ඩ් 1957 මාර්තු 11 වන දින ඔහුගේ නිවසේදී හෘද රෝගයකින් වයස අවුරුදු 68 මරණයට පත්වෙනවා. ඒ වුණත් ඔහුගේ ගවේෂණ කටයුතු නිසාම අදටත් ඔහු ජාතික වීරයෙක් බවට ලෝකයේ බොහෝ මිනිසුන් සලකනවා. ඒවගේම with bird at the south pole the secret land නැමැති චිත්‍රපටි වලින් අදටත් ජීවමානව ඔහුගේ කතාව නිරූපණය වෙනවා අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට අද අපි මේ කතා කරේ දක්ෂිණ ද්‍රවය හරහා පළමු ගුවන් ගමන සිදු කළ පුද්ගලයාගේ කතාවයි. ඉතින් මේ ගැන ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට සමු අරගෙන යනවා. ඔබ සියලුම දෙනාට සුබ දවසක්.